අයිබෝන් කියට ප්‍රාර්ථනා කරනවා සිර දෙනටම අදත් අපේ යුරප් චැනල් එකට ඉතින් ඔයා අපේ යුරප් චැනල් එක තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙ හැදින් රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ගොඩක් දෙනෙක් කැමති ෆික්ස් ඩිපොසිට් ගැන දැනගන්න. ඉතින් ෆික්ස් ඩිපොසිට් වගේම ගොඩක් දෙනෙක් කතා කරන්න නැති මාතෘකාවක් තමයි නෝමල් සේවිංස් එකවුන්ට් වල තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක. එහෙම නැත්නම් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම් වල තියෙන පොලි අනුපාතය ගැන. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ දැනට ලංකාවේ තියෙන හොඳම පොලි අනුපාතය තියෙන බැංකු හතර ගැන. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක වැඩි කතා නැතුව අපි දැන් යන වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම ගත්තේ බැංක් ඔෆ් සිලෝන් එහෙම නැත්නම් BOC එකේ සේවිංස් account එක. ඉතින් මේකේ ඔයගලන්ට 104ක පොලියක් හම් වෙනවා වාර්ෂිකව. ඉතින් 104ක පොලියක් කියන අනිත් බැංකුත් එක්ක සාපේක්ෂව බලපුවම ගොඩක් හොඳ පොලිය. ඉතින් මේක රජයේ බැංකුවක් විදිහට ඔයගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම මේකේ ත්‍රිගිරිමේ ගිණුමක් දාන්න. මේකේ ආරක්ෂාව ගැන ඒ තරම් සැලකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ, මොකද මේක රජයේ බැංකුවක් නිසා. ඉතින් අපි බලමු ඊළඟට මොනවද බැංකුව අපි අරගෙන තියෙන්නේ කියලා. ඉතින් ඊළඟට අපි ගත්තේ කාගිල්ස් බැංක එක. ඉතින් මෙන්න මේ කාගිල්ස් බැංක එකේ තමයි ගොඩක් හොඳ රේට්ස් තිබ්බේ සමහර දවස්වල. ඉතින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් කාගිල්ස් කෑෂ් සේවිං account එකේ 104.5% පොලියක් දෙනවා. ඒ වගේම සීනියර් සිටිසන් එකේ 5.5% පොලියක් දෙනවා. ඒ වගේම චිල්ඩ්‍රන්, ඒ වගේම සැලරි account එකේ 6.5% පොලියක් ලබා දෙනවා. ඉතින් කාගිල්ස් බැංකුව නම් පෞද්ගලික බැංකුවක්. ඉතින් ඔයාට දාන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකේ හොඳ ඕගලන්ට හොඳ පොලි රේට් එකක් ගෙවනවා මෙන්න මේ බැංකුවෙන්. ඉතින් ඊළඟට අපි ගත්තේ සම්පත් බැංකේ හීට් සේව කියන account එක. ඉතින් මේකේ රුපියල් 50,000ට වඩා අඩුවෙන් අපි ඉතුරු කරොත් එහෙම අපිට හම්බෙන්නේ ඉන්ට්‍රස්ට් එක 3.5%. ඒ වගේම රුපියල් 50,000 රුපියල් 499,999 අතර ඕගොල්ලෝ ඉතිරි කරොත් එහෙම ඕගොල්ලන්ට ඉන්ට්‍රස්ට් රේට් එක හම්බෙනවා 5%. ඒ වගේම රුපියල් 105,000ට වඩා වැඩියෙන් ඕගොල්ලෝ ඉතිරි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට හම්බෙනවා 6%ක පොලි ප්‍රතිශතයක්. ඉතින් අපි අවසාන වශයෙන් ගත්තේ NDB බැංක එකේ ෆික්ස් ඩිපොසිට් රේට් ටික. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ ඉතිරි කරොත් ඔයගොල්ලන්ට හම්බෙනවා 3.25%. ඒ වගේම බිග් සේවර් කියන account එකෙන් ඔයාට රුපියල් 50,000ට වඩා වැඩියෙන් ඉතිරි කරොත් ඔයාට හම්බෙනවා 5.25%ක පොලිය. ඒ වගේම ශිල්ප කියන්නේ ළමා ඉතිරි කිරීම කියනම ඒකට 6%ක් දෙනවා. ඒ වගේම රියල් සේවර් කියන එකටත් ඔයා ඉතිරි කරොත් එහෙම අනිවාර්යෙන් 6%ක පොලියක් හම්බෙනවා. ඉතින් මෙන්න මේ රේට්ස් තමයි අලුත්ම රේට්ස් අප්ඩේට් වෙච්ච. ඉතින් මම හිතනවා මෙන්න මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නද කියලා. ඉතින් ගොඩක් දෙනෙක් තමන්ගේ account එකේවත් පොලි ප්‍රතිශතය හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක ගැන තමයි අපි මෙන්න මේ වීඩියෝ එක කළේ. ඉතින් හැම මාසෙම ඔයගලන්ට අප්ඩේට් එකක් දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් අපි ගිහිල්ලා නම් තවත් වීඩියෝ එකක් මන්ටම හම්බවෙමු.